आराधना करना पे चिरण तमर सिंह महात्मा मैं दुर्घटन वंचावा साहसियानो अपे रटे कौरुत कथाकर मुकद वाणिज्य परमार्थ मत मे हण बहलती हे भाई एतुंग अहिंसक मिनीसु दवसघट बिलियन गाण हूरण कानो बिलियन गाण एक सविस्तर किल संबंध कन क्रिया मार्ग मंग आराधना करो मे चिरण तमर सिंह महात्मा मे माध्य करुण दी मंग आरंभ कराने के मैं मे कॉल रिकॉर्डिंग तेक् Sorry, the credit balance of the subscriber you dialed is not sufficient for the call. Press that 3 or go. Hey there. Sorry, the credit balance of the subscriber you dialed is not sufficient for the call. ද ක්‍රෙඩිට් දැන් මම දන්නේ නැහැ මේක ඉස්සලාම ඉංග්‍රීසියෙන් යන්නේ කියලා ඒ ලංකාවේ සාමාන්‍ය රාජ්‍ය භාෂාව සිංහල නේද ඉංග්‍රීසි භාෂාව තමයි රෙකෝඩින් එකේ මුලින්ම යන්නේ ද සෝරි ද ක්‍රෙඩිට් බැලන්ස් ඔෆ් ද සබ්ස්ක්‍රයිබර් යූ ඩයිල්ඩ් ඉස් නොට් සෆිෂන්ට් ෆෝ දිස් කෝල් කියනවා ඒ කියන්නේ ඔබ ඇමතු පාරිභෝගිකයාගේ ගිණුමේ ශේෂය මෙම ඇමතුම යැවීම සඳහා ප්‍රමාණවත් නොවේ දැන් මේ මේ රෙකෝඩින් එක මේ මෑතකදී ඉඳන් මේ ඩයලොග් සමාගමේ අලුත් පැකේජ හඳුන්වා දීමත් එක්ක ඇතිලා දෙන තාක්ෂණික දෝෂයක්ද දන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ලංකාවේ ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් තියෙන දුරකථන සංදිමේ ක්ෂේත්‍රයේ මිනිසුන් හොරා කරන. ඔබ දන්නවද ලැබෙන ඇමතුමකටත් ඔබට අයවීමක් සිදු වෙනවයි කියලා. ඔබ දන්නවා මේ සමහර ජංගම දුරකථන වල තියෙන ඩුවල් සිම් ඕල්වේස් ඕන් කියලා. ඔබ ඩුවල් සිම් ස්විම් දෙකේ දුරකථනයක් පාවිච්චි කරනකොට ඒකේ තියෙන ඔප්ෂන් එක ඩුවල් සිම් ඕල්වේස් ඕන් කියන්නේ එක සිම් පතක ඇමතුමක් යන විට අනේ ඒ අනිත් සිම් පත ඕෆ් වෙනවා. ඒතර ඒ සිම් පතට එන කෝල් එක ඔබේ වැඩ කරන ඇමතුම ගන්න සිම් එකට ඩයිවර්ට් වෙන්න ක්‍රමවේදයක් හදලා දෙනවා හැම ෆෝන් එකකම සෙට් කරන්න. මෙන්න මේ ක්‍රමවේදය යොදා ගැනීමේදී එක සිම් පතක අනිත් සිම් පතකට ඇමතුම යද්දී අර සිම්පතෙන් ගාස්තුවක් අය වෙන තත්ත්වයක් තියෙනවා ෆෝවර්ඩින් කෝල් එක ඉස්සරහට වෙන අංකයකට යොමු කිරීමටත් ඒ ඇමතුම යන කාලය සඳහා විනාඩියට අය කිරීමටත් මේ දුරකථන සේවා සපයන්නන් කටයුතු කරනවා දැන් ඇත්තටම දෙන ප්‍රශ්නේ අද ලංකාවේ පාරිභෝගිකයන්ට මේ රටේ කෝටි දෙකකට ආසන්න වෙන්න දුරකථන සිම්පත් තියෙනවා ජංගම දුරකථන දෙන දැන් මේ පාවිච්චි කරන පාරිභෝගිකයන්ට ඇති වෙලා දෙන විශාලම ගැටලුව මොකද්ද මේ සිදුවෙන අයවීම සම්බන්ධයෙන් විනිවිද භාවයක් නැහැ. අද වෙනකන් ඔබ කවුරුත් දන්නවද මං හිතනවා ගොඩක් අය දන්නේ නැහැ මේ කෝල් එක ඩයිවර්ට් වුණාම ඒකටත් අය වෙනවයි කියලා. ඒ වගේම ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩයිවර්ට් වීම සිදුවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියක් ගන්න බෑ. දැන් බලන්න ලංකාවේ දැන් රජයේ හොඳ වගේම නරක තියෙනවා. දැන් බලන්න මේ අවස්ථාවේදී අමාත්‍යංශ බෙදලා ඔක්කොම ඇමතිවරු පත් කළ දෙන දැන් මට කවුරු හරි ඔබ මාධ්‍යවේදීන් කියන්නේ ඩිජිටල් හරල යටිතල පහසුකම් අමාත්‍යංශයේ අමාත්‍යවරයා කවුද කියලා. ඒ අමාත්‍යංශයට මොකද වුනේ ඇත්තටම රාජ්‍ය ඇමති කෙනෙකුත් නැහැ එතකොට දැන් මම මෙහෙම හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් අපි පුරවැසියන් හැටියට හැම බදාදා දිනකම මේ ඇමතිවරුන්ව හම්බෙන්න පුළුවන් දැන් මේ දුරකථන හා මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ විෂය සම්බන්ධයෙන් යන්න ඕනේ කාව හම්බෙන්නද බදාදා ගෝඨාභය රාජපක්ෂ මහතාව බදාදා දිනේ ඕන කෙනෙකුට ගිහිල්ලා ඇවිදගෙන ගිහිල්ලා හම්බෙන්න පුළුවන්ද බැරිද එතකොට මේ ප්‍රශ්න මහජනතාවගේ ප්‍රශ්න අපි කොහොමද සිවිල් පුරවැසියන් හැටියට යොමු කරන්නේ හරියට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දෙන නියාමනය සඳහා එතකොට මහජනතාවගේ පැත්තෙන් එන ගැටලු ඒ වගේම මේ මහජන නියෝජිතයේ කරා මේවා විසඳ ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සිදු වෙන කෝ අමාත්‍යංශේ කෝ ඇමති කෝ නියෝජ්‍ය ඇමති කෝ රාජ්‍ය ඇමති කෝ ලේකම් මෙහෙම දිනනවා චීනේ ජාතික ආරක්ෂාව ආරක්ෂක අමාත්‍යංශය යටතේ තොරතුරු තාක්ෂණේ තියාගෙන ඉන්නේ මිනිස්සුන්ව වචනයක් රජයට විරුද්ධව කියපු ගමන් පොලිසිය ටක් ගාලා යවලා ඒ ඉන්ටර්නෙට් එකෙන් එක බල්ලා පොලිසිය ටක් ගාලා ගෙදරට යවලා අත්අඩංගුවට අරගෙන හිරේ දාලා අප නැතුව අවුරු ජීවිතාන්තය දක්වා ඇතුලේ තියන්නේ ජනාධිපති විවේචනය කරොත් ඒකට තමයි චීනේ හේ කරන්නේ. ඒත් ලංකාව ඒක මොකට කරන්න ලැස්ති තියෙන්නේ? කෝ අමාත්‍යංශේ? කෝ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ? අපි මේ ප්‍රශ්න කතා කරන මේ දුරකථන දැන් බලන්න මේ දුරකථන සේවා සමාගම් මේ පැකේජ් හඳුනලා මේ ප්‍රශ්න ඇති වුණාම කෝ විදුලි තැන් මේ මෑතකදී 17 වෙනිදා විදුලිය බිඳ වැටෙන රට පුරා දුරකථන සේවා සමාගම් ඔක්කොම බිඳ වැටුණේ ඇයි අද උදේ මං හරියටම වෙලාව කියන්න අද උදේ අපේ පැත්තේ විදුලිය විසන්දි වෙනවා මම ඇමතුමක ඉන්නවා හරියට 8යි 8:23 ඉඳන් 8යි හරියටම 8:29ට විදුලිය විසන් දින. එතකොට මම ඉන්න ඇමතුම ඩිස්කනෙක්ට් වෙනවා. ඇයි? අපේ ගෙදර UPS එකකින් දුවන්නේ මුළු ගෙදරම UPS එකකින් ඉඳන් අපිට කරන්ට් එක යන්නේ නැහැ කොයි වෙලාවක. නමුත්
මම ඉන්න ඇමතුම ඩිස්කනෙක්ට් වෙනවා. ඇයි? පලාතේ විදුලිය යනවා ඇමතුම ඩිස්කනෙක්ට් වෙනවා. දැන් කෝ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 17 වෙනිදා සිදු වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් අපි මාධ්‍ය හමුවේ එදා කිව්වා. එතකොට කෝ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මොනවත් කරාද? කෝ ඇමතිවරයා කෝ මොනවද කවුද මොකද කරන්නේ? කවුද කාටද දැන් අපි කියන්න ඕනි? දැන් කාටද අපි කියන්න ඕනේ මේ ප්‍රශ්න ටික? එතකොට පාරිභෝගිකයන්ව මෙර දැන් ලෝන් පහසුකම් කියලා අපි දන්නවා මේ ලංකාවේ තියෙන ලෝන් පහසුකම්. ලෝන් දෙනවා ලෝන් එක දීලා කොච්චර විශාල අය කිරීමක් සිදු කරනවද ඒ ලෝන් එකට? 136ක 40කට ආසන්න ප්‍රමාණයක් ගන්නවා. එතකොට ඒක ගැන ඇයි කතා කරන්නේ නැත්තේ? දැන් ලංකාවේ ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් පත්තල අය ණය වාරික අඩු කරනවා අරකේ අඩු කරනවා මේක දෙන එක ඒ සහනය ජංගම දුරකථන පාරිභෝගිකයට නැද්ද? එතකොට ඇයි මේ මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ? අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්න අවශ්‍ය දැවැන්ත ක්‍රියාමාර්ග කීපයක් ගන්න දිනා ඒ තමයි රටේ පරිපාලන ව්‍යුහයේ ප්‍රශ්නයක් තියෙන. ඒතර ජනාධිපතිවරයෙකුට වග කියන්න ඕනේ. ඒ වගේම මේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් මෙතර මේ පඩි අරගෙන නිකන් ඉන්නවට වඩා ඔවුන්ගේ අතේ ෆෝන් එකක් තිබුණ නැද්ද එදා 17 වෙනිදා? ඔය ඒගොල්ලෝ දන්නේ නැද්ද මේ බිඳ වැටීමක් වෙලා තියෙනවා කියලා? ඕක ඇවිල්ලා අපි ඇවිල්ලා ඇනලා කියනකම් ඉන්න ඕනේද මේ විමර්ශනයක් කරන්න? මේ රටේ මොකද්ද මේ තියෙන ප්‍රතිපත්තිය? දැන් මිනිසුන්ව දැන් මේ සිදුවීම සිදුවෙන හේතුව මම ඔබට අර පැහැදිලි කරලා දුන කෝල් ෆෝවර්ඩින් කියන තාක්ෂණයත් එක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට දැන් අද මේ විදුලිය බිඳ වැටීම එක්ක සිදුවෙන ගැටලුකාරී තත්ත්වෙන්ට හේතු වෙන්නේ මොනවද? එතකොට ඔබ දන්නවද ලංකාවේ unlimited සීමා රහිතව අන්තර්ජාල පහසුකම් ලබා දීමේ හැකියාව රජය සතුව ඇත. එය ලබා නොදෙන්නේ අතිරේක ලෙස කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලැබීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන කටයුතු කරන හින්දා. ඔබ දන්නවද ලංකාවේ ලෝකේ මම ඇමරිකාවේ සර්වර් එකට රුපියල් 3000ක් ගෙවන්නේ. රුපියල් 3000යි ගෙවන්නේ මට හම්බ වෙනවා MBPS 250ක්. අපිට දෙන්නේ 100යිනේ. MBPS 250ක සර්වර් එකක් මට ඇමරිකාවේ තියෙනවා. ඒ සර්වර් එක unlimited MBPS 250. අපි රුපියල් 3000යි ගෙවන්නේ සර්වර් එකටත් එක්ක මාසෙට. විදුලි බිල සියල්ල එක්ක. අපේක පලා ගෙදරක කම්පියුටර් එකක් දුවන්න බෑ පැය 24ම ඊට වඩා එනවා විදුලි බිල. එතකොට ඒ අමතරව දෙන විදුලි මේ දුරකථන සංවේදන ඒ මේ අන්තර්ජාල පහසුකම් unlimited නෑ. ලිමිට් කරලා දෙන්නේ GB අච්චරයි GB මෙච්චරයි මාසෙකට අච්චරක් ගෙවන්න ඕනි කියලා. හැබැයි වෙන රටවල් වල unlimited ලෝකේ ව්‍යවසායකයන් බිහි වෙනවා ඒ විදිහට සර්වර්ස් දුවලා සයිට් කරලා එක එක හෝස්ටිං ෆැසිලිටීස් කරලා. ඒ සඳහා කෝ අපේ රටේ ව්‍යුහය ඉතින් unlimited දෙන්නේ මොකද SLT එක තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන තමයි ලංකාවේ 90% ප්‍රමාණයක් වෙන ෆයිබර් ලයින් ටික අයිති ලෑන්ඩින් ස්ටේෂන් ටික අයිති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට. ඔවුන්නේ unlimited ඒ ධාරිතාවක් මේ අසීමිත ධාරිතාව තියාගෙන චුට්ට චුට්ට දීලා කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරනවා. එතකොට මේ මුදල් ගසා ගැනීම ගැන කෝ ඇමතිවරේ? අපි දැක්ක ඉරාජ් වීරරත්න ඒ දවස්වල කතා කරන unlimited ඉන්ටර්නෙට් දෙන්න ඕනේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් කියලා කියනවා. එතකොට කෝ ඇයි කරන්න බැරි? කරන්න පුළුවන්, දෙන්න පුළුවන්. රුපියල් 3000කට 1500කට 2000කට දෙන්න පුළුවන් unlimited ඉන්ටර්නෙට් දෙන්නේ නැහැ. මොකද කෝටි ප්‍රකෝටි ගණන් හොයන්න හොයනක නවත්තලා රටේ ඒක හරහා සිදු වෙන්න පුළුවන් ආර්ථිකට වාසිය දිහා බලලා වැඩ කරන්න කියලා කාරණික ඉල්ලා සිටින ගමන් මගේ කතාව අවසන් කරනවා. ප්‍රශ්න තියෙනවා නම් ඔබලාට යොමු කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ විදුලිය විසන්දි වෙන අවස්ථාවේ තාක්ෂණික ප්‍රශ්න වෙලා තියෙන මේ හැම එකද දුරකථන කුළුණු තියෙනවානේ. මේ කුළුණු දැන් මේ පහුගිය රජය ගෙනාවා මේ කුළුණු බද්දක් කියලා. කුළුණු බද්ද හින්දා ඔක්කොම දැන් දැම්ම එක ටවර් එකකට දැම්ම ඔක්කොම ඉන්නේ එක ටවර් එකක. මොන හරි හේතුවක් උඩ මේ ටවර් දැන් එක එක කම්පැනි වලට බාර දීලා හරි අර ඔක්කොම එක කරගෙන හින්දා ඒවා නිසියාකාර නඩත්තු කටයුතු සිදු වෙන්නේ නැහැ. ඒවල ජෙනරේටර් රෝන් වෙන්නේ නැහැ. UPS වල බැටරි මාරු කරලා නැහැ. ඉතින් ලයිට් ගිය ගා ඔක්කොම ඕෆ් වෙලා. ඉතින් මේක නියාමනය කියන්නේ නියාමන කොමිෂන් සභාවේ වගේ මම කියන්නේ අපිට මෙසේජ් එකේ වෙනවා මොබිටෙල් ආයතනයෙන් සමා වෙන්නේ එදා සිදු වෙච්ච අපහසුතාවට. එදා දිනේට රිෆන්ඩ් එකක් දුන්නේ නැත්තේ ඇයි? දැන් ගියපාර ওই විදිය බිඳ වැටීමක් සිදු වෙච්ච අවස්ථාවේ ඒ දිනේට අදාළ සියලු අය කිරීම නැවත පරිභෝගයෙන් ලබා දුන්නා. ඇයි මේ පාර එක කරන්න බැරිද? එතකොට ඇයි මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විමර්ශන? දැන් හදලා නැහනේ. දැන් අදත් උනානේ ලයිට් ගියක අපේ පළාතේ ලයිට් ගියා ටවර් එක ඕෆ් වෙලා කෝල් එක ඩොප් වුණා. එහෙම වෙන්න බෑ. මේ සම්බන්ධයෙන් විධිමත් වෙන මොකද විදුලි සංදේශ පද්ධතිය කියන්නේ දුරකථන සේවා අන්තර්ජාල සැපයුම් පද්ධතිය මේ රටේ කේන්ද්‍රයක්. මේ වගේ විශේෂයෙන්ම කොවිඩ් ඉඳන් මිනිස්සු ගෙදර ඉඳගෙන වැඩ කරන අවස්ථාවන් වෙන මේ රටේ අන්තර්ජාතික මේවත් එක්ක අපි ඕඩර් අරගෙන අපේ ව්‍යාපාර කටයුතු කරනවා. මේ ඩොක් ගන් ලයිට් ගියකම ඔක්කොම ඕෆ් වෙනවා නම් මාර වැඩක් නෙවෙන්නේ.
සම්බන්ධ දැඩි අවධානය යොමු කරන්න කියලා රජයේ සීලු අංශවලින් ඉල්ලා සිටිනවා.